දැන් මේ වන විට පොලිස් වසම් 18ක ඇඳිර නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මන්නාරම් නගරය ආශ්‍රිත ග්‍රාම සේවක වසම් දෙකක් හුදෙකලා කර තිබෙනවා. ඇඳිර නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලත් ඒ වගේම හුදෙකලා කරපු ප්‍රදේශවලත් උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට එය බාධාවක් වෙන්නේ නැහැ. එය සීමාවක් වෙන්නේ නැහැ. ඔවුන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් විභාගයට පෙනී සිටීමේ හැකියාව තියෙනවා. නමුත් අපි නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ මේ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන්ගෙන් විභාගය අද පටන් ගන්නවා. දින කීපයක් පැවැත්වෙනවා. විභාගයට යන හැම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පළඳින්න, හැම වෙලෙම පිරිසිදු කරගන්න, ගෙදරින් යනකොටත් පිරිසිදු කරගන්න, විභාග මධ්‍යස්ථානයේ ගාවට ගිහිල්ලාත් පිරිසිදු කරගන්න, විභාග ඉවර වෙලාත් පිරිසිදු කරගන්න, නැවත ගෙදර ඇවිල්ලාත් පිරිසිදු කරගන්න. ඒ එක්කම විභාග මධ්‍යස්ථානයේ අසල කණ්ඩායම් හැටියට එකතු වෙන්න එපා. හුදෙකලාවම ඉන්න උත්සාහ කරන්න. කණ්ඩායම් හැටියට එකතු වෙලා එන ඉලක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න, විභාග ඉවරනාට පස්සේ උත්තර ලියපු විදිය සාකච්ඡා කරන්න යන්න එපා. මේ తత్వය ඊටම අවදානම් සහගත తత్వයක්. යම් කිසි විදියකින් මෙවැනි උපදෙස් පිළිගන්නේ නැතුව ඔබට කොවිඩ් తత్వයක් ඇති වුණොත් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා විභාගෙට වෙණී හිටින්න. ඒ නිසා මේ తత్వය හොඳට අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඒකම ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධව මේ වන විට 120ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 37ක් පමණ පොලිස් භාරයටගෙන තිබෙනවා. ඒ අතර ත්‍රිරෝද රථ, යතුරු පැදි, ලොරි, වෑන් රථ වෙනවා. ඒ වගේම තවදුරටත් මේ නිරෝධායන ඇඳිරි නීතිය අපි ක්‍රියාත්මක කරනු ලබනවා. ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල වෙළඳ සැල්, විශේෂම ආහාර වෙළඳ සැල්, ඒ වගේම ෆාමසි උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ස්ථානවල වුවත් සෑම විටම අපිරිසුදු කර ගැනීමට, උෂ්ණත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය උපක්‍රම තිබිය යුතුයි. ඒ බලධාරීන්, එහෙම නැත්නම් ඒ පාලකීන්, ව්‍යාපාරිකීන් විසින් ඒ නියමිත ක්‍රමවේදයන් සකස් කර තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මහජනතාව මුදල් පරිහරණය කිරීමේදී, ක්‍රෙඩිට් කාඩ් පරිහරණය කිරීමේදී, ස්වංක්‍රීය ටේලර් යන්ත්‍ර භාවිතා කිරීමේදී ඒ භාවිතා කළ විගසම අත්පිරිසුදු කරගන්න මේක ඉතා අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. විශේෂම මුදල් නෝට්ටු සංසරණය වෙනවා. අතින් අතට සමහර විට දසදහස් ගණනක් මේ මුදල් නෝට්ටු භාවිතා කර තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබගේ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල මගීන් බැස්සවීමට නැත්නම් මගීන් ගැනීමට හැකියාවක් නැහැ ඒ හරහා යන වාහනවලට. නමුත් මේ නීතිය උසස් පෙළ සිසු සඳහා බලපාන්නේ නැහැ. ඔවුන්ට වාහනයෙන් බසින්න, ඒ වගේම පොදු වාහන සේවා භාවිතා කර වාහනයට ගොඩවීමට අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම තවදුරටත් ඉල්ලා සිටිනවා මේ බ්‍රැන්ඩෙක්ස් පොකුරේ, බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවකයෝ සියලු දිනාම පාහේ මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට අනුගත කරලා තිනවා, රෝහල් ගත කරලා තිනවා, හඳුනාගෙන තිනවා. කෙසේ නමුත් ඔවුන් ආගිය තැන්වල සිටින අය, ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අය සමහර වෙලාවට තවමත් අපිට නිශ්චිත තොරතුරු AI පිළිබඳව ලබා ගැනීමට අපහසු වෙලා තියෙනවා. සමහර අය මේ තොරතුරු හෙළි කරන්නේ නැහැ චේතනාන්විතව. සමහර අය තමුන් කොන්වීමකට ලක්වේ කියලා හෙළි කරන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඒ තොරතුරු හෙළි කරන්න. දැනට බ්‍රැන්ඩෙක් සේවකයෝ ඉන්න නිරෝධායන මධ්‍යස්ථානවල, එහෙම නැත්නම් රෝහල්වල ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න තියෙන හැකියාව අඩුයි බුද්ධාංශ නිලධාරීන්ට. එයට හේතුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය රීතියට සිටින නිසා. නමුත් පිටත ඉන්න, එළියේ ඉන්න ඔවුන් ආශ්‍රය කරපු අය මේ පිළිබඳව තොරතුරු අපිට ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ළඟම තියෙන පොලිස් ස්ථානයට නැත්නම් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දෙන්න. ඔබ දන්නවා බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරපු ඔබේ පුතා, දුව, නැත්නම් සහෝදරයා, සහෝදරිය නිවසට ආපු ගිබව, නැත්නම් සාදයකට පැමිණි බව, නැත්නම් වෙනත් කාරණයකට පැමිණි බව. ඒ නිසා ඔබ ඔහුගේ ළඟම සම්බන්ධිතෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තොරතුරු නිරන්තරයෙන් අනාවරණය කරන ලෙස අපි ඉල්ලනවා.